මමද ඉතින් අද මම අරගෙන ආවේ ගත ඉන්ස්ටිටියුට් එකේ A2 කෝස් එකේ ආබයිට් බුක් එකයි කෝස් බුක් එකයි ඩවුන්ලෝඩ් කරගන්නේ කොහමද කියලා. ඉතින් මම A1 කෝස් එකේ ආබයිට් බුක් එකයි කෝස් බුක් එකයි ඩවුන්ලෝඩ් කරගන්නේ කොහමද කියලා මෙන්න මේ වීඩියෝ එකෙන් අරගෙන ආවා. ඉතින් ඒ විදිහටම තමයි මේ පොත් දෙකත් ඩවුන්ලෝඩ් කරගන්නේ. ඉතින් දැන් ඔයාලට මේ පේන්නේ A2 එකේ මම ඩවුන්ලෝඩ් කරගත්ත පොත් දෙක. මම දැන් ඔයාලට පෙන්නනම් මේ බුක් එකේ කන්ටෙන්ට් එක ඇත්තටම ඔයා බලන්න ඔයා ඩවුන්ලෝඩ් කරගන්න පොත් දෙකේ අනිවාර්යෙන්ම ලෙසන්ස් 12ක් තියෙනවද කියලා. ඉතින් මෙහෙන් පහලට යද්දී ඇත්තටම පේනවා මේකේ තියෙන ලෙසන්ස් 12. හොඳට බලලා ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඇත්තටම කෝස් බුක් එකේ ආබයිට් බුක් එකේ දෙකේම A1 එකේම වගේ CDs තියෙනවා. ඉතින් ඒකේ ඔඩියෝ සහ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා මම A1 එකේ වීඩියෝ එකේ කිව්වා. ඒ මම කිව්වේ මට ඒ පොත් දෙක ඇත්තටම ගත ඉන්ස්ටිටියුට් එකේ රෙජිස්ටර් වෙද්දී මට හම්බුන නිසා. මම A2 එකේ රෙජිස්ටර් වුණේ නැහැ. මම කෝස් එක ෆලෝ කරන්න නැතුව තමයි ගිහින් එක්සෑම් කරේ. මේ විදිහට මමත් ඩවුන්ලෝඩ් කරගෙන තමයි. ඉතින් ඒ නිසා මට ඔයාට ඔඩියෝ සහ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්න පාස්වර්ඩ් එකක් දෙන්න මගේ ළඟ නැහැ. ඉතින් ඒත් මම මගේ චැනල් එක හරහා ඔයාට ගේන්න බලාපොරොත්තු වෙනවා ඔඩියෝ සහ වීඩියෝස්. එතකොට ඔයාට ඔඩියෝ සහ වීඩියෝස් බලලා කරන්න තියෙන ඇක්ටිවිටීස් ඒවා බලලා ඔයාට කරගන්න පුළුවන්. ඉතින් ඔයා හොඳටම බලන්න මේකේ මේ මම ඩවුන්ලෝඩ් කරගත්ත එක. ඉතින් මේ වගේම ඔයා ඩවුන්ලෝඩ් කරගන්න එකෙත් ඇත්තටම ඒ පේජස් ගාන හරිද ඒ ගානම තියෙනවද ඒ ඔක්කොම ටික බලලා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒ නිසා මම මේකේ ඇත්තටම පේජස් කීයද කියලා මේ වීඩියෝ කියවාට බලාගද්දි පේනවා සහ කන්ටෙන්ට් එක පේනවා ලෙසන්ස් කීයක් තියෙනවද කියලා. මේ වීඩියෝ එකේදී මම තව දෙයක් කියන්න හිතුවා. ගොඩක් අය අහලා තිබුණා ගර්ත ඉන්ස්ටිටියුට් එකේ කෝසස් ෆලෝ කරන්න නැතුව ඒක රෙජිස්ටර් වෙන්නේ නැතුව එක්සෑම් විතරක් ගිහින් කරන්න පුළුවන්ද කියලා. ඔව් එහෙම කරන්න පුළුවන්. ඔයාට කැමති තැනක කෝසස් ෆලෝ කරන්න පුළුවන්. ඊට පස්සේ ගිහින් එක්සෑම් එක විතරක් ඒකේ ලියන්න පුළුවන්. හේතුව ඇත්තටම ඔයා ජර්මනිට එන්න හිතාගෙන ඉන්නනම් ඔයා වීසා ඇප්ලයි කරද්දි ගර්තේ ඉන්ස්ටිටියුට් එකේ කරපු ඒ කියන්නේ එක්සෑම් එක කරලා ගත සර්ටිෆිකේට් එක විතරයි ඉල්ලන්නේ, වෙනත් ඒවා වැලීඩ් නැහැ. ඒ නිසා ඉතින් මේක එක්සෑම් ඒ කියන්නේ ගර්තේ ඉන්ස්ටිටියුට් එකේ එක්සෑම් එක විතරක් කරන්න පුළුවන්. කෝසස් ෆලෝ කරපු අයට එක්සෑම් ෆී එක අඩු වෙනවා. ඒක තමයි තියෙන එකම වාසිය. ඔයා මේ පොත් එක ඩවුන්ලෝඩ් කරද්දී ආබයිට් බුක් එකයි කෝස් බුක් එකයි ඩවුන්ලෝඩ් කරද්දී මෙන්න මේ විදිහට වෙන් වෙන් වශයෙන් ටයිප් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් ඒ අතර කියන ගමන් ඔයාට හොඳට බලාගන්න පුළුවන් මේකේ පේජස් සහ ආබයිට් බුක් එකෙත් කොච්චරක් පේජස් තියෙනවද ඒ ඔක්කොම බලලා ඔයා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම ඔයාට ගොඩක් දෙන්න ට්‍රයි කරා A2 එකෙත් පාස්වර්ඩ් එක. මොකද මෙහි බුක් ෂොප්ස් තියෙනවා, මේ පොත ගන්න පුළුවන්. නමුත් ඒ තියෙන ඒ බුක් ෂොප්ස් වලත් තියෙන පොත්වල පාස්වර්ඩ් එක නැහැ. ඒ නිසා මට දෙන්න පුළුවන්කමක් නැහැ මේ වීඩියෝ එක හරහා පාස්වර්ඩ් එක. ඒකයි මම මගේ චැනල් එක හරහා ඔයාට ගේන්න ඉන්නේ ඔඩියෝ සහ වීඩියෝස් මේ A2 කෝස් එකේ පොත් දෙකේ. ඉතින් මේ තියෙන මම ඩවුන්ලෝඩ් කරගෙන ඒ දවස්වල කරපු පොත් A2 එකේ ඇත්තරම කොපීස් ගහගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට බලාගන්න පුළුවන්. ඉතින් මේකෙත් කිසිම පාස්වර්ඩ් එකක් නැහැ. ඒ මම ඒ දවස්වල ඩවුන්ලෝඩ් කරගත්ත පොතෙත්. ඔයාටත් මේ විදිහටම කරගන්න පුළුවන්. ඉතින් කරලා බලන්න. ඉතින් මම අර කියපු මගේ A1 එකේ වීඩියෝ එකේ මම ඔක්කොම සඳහන් කරනවා කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් ඒ විදිහටම තමයි මේ A2 පොත් දෙකත් ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාට ඒ වීඩියෝ එක බලලා ඒක පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් අදට ගිහින් එන්න. මම හිතන මේ වීඩියෝ එකත් ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා.